විශේෂයෙන්ම පිටරට යන්නට තිබෙන්නා වූ නැඹුරුව භාවිතා කරලා මුදල් හය හොයන අය පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. අද දිනමිනි කියන්නේ දත්ත පද්ධතියට බොරු තොරතුරු දමා ලියවිලි හැදුව පාස්පෝර්ට් නිලධාරිනිය කොටු කියලයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අසත්‍ය තොරතුරු ඇතුළත් කරමින් කූටලේඛන සකස් කළ බව කියන එම දෙපාර්තමේන්තුවේ සේවය නිරත නිලධාරිනියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා අත්අඩංගුවට ගත්තා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරිනියකම නැය සීදුව අමුණ පාරේ පදිච්චි 47 වෙනි වියේ පසුවන තැනැත්තියක්. ඇය විසින් මේ කූටලේඛන සකස් කර ඇත්තේ විදෙස් ගමන බලපත්‍ර සකස් කිරීමේදී බව පොලිසිය සඳහන් කරනමයි කියලා දිනමින කියනවා. ඉතින් ඒකම දිනමින අද සඳහන් කරනවා. රට රස්සා පෙන්නා මුදල් ගැරූ හොර දොස්තර 19 වන දා දක්වා රිමාන්ඩ් කියලා. වසර දෙකක් තිස්සේ වෛද්‍යවරයෙකු ලෙස රෝහල් රැසක පෙනී සිටි ඇත බවත් ඒ තොරතුරින් වාර්තා කරනවා. ඉතින් බොරැල්ල ළමා රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ඔස්ට්‍රේලියාවේ රියදුරු රැකියාවන් දෙන බව පවසා මුදල් වංචා කළ ව්‍යාජ වෛද්‍යවරයා මේ මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරි මහත්මිය පෙරේදා නියෝග කළා. ඉතින් මේ ලෙස රක්ෂිත ගත කරනු ලැබුවේ යක්විල පන්නල පදිංචි සිංගප්පූලි හෙවත් ග්‍රාගේ සුනිල් ජයන්ත නැමැති සැකකරු කියලා තමයි දිනමින පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ.